විශේෂයෙන්ම අපිට ඌමනා වෙලා තියෙන අධ්‍යාපනයේ නවීකරණයක් ඇති කරන්න. අධ්‍යාපන කම්පියුටර් යුගයට ගෙනියන්න. තොරතුරු තාක්ෂණ IT යුගයට ගෙනියන්න. අන්න එතෙන්ට තමයි අපි කැප වෙලා ඉන්නේ. අපි නවීකරණය කරන්නේ නැත්නම් ඇත්ත වශයෙන්ම අපි මේ රටට කරන අසාධාරණයක් කාලයක ගල්ෑල්ලෙන් ඉගෙන ගන්න තිබුණා. ඒත් ඊට පස්සේ අපිට තියෙන මුද්‍රණ කරපු පොත්, අපේ විෂය පොත් ඒ කාලෙදි ගල්ෑල්ලෙන් කරන්න ගියාන සාර්ථක වෙන. ඒක දැනගෙන තමයි ජයජාද මහත්මයා ඒ විෂය පොත් පාසල් පොත් නොමිලේ ලබලා දුන්නේ. අපි ඉගෙන ගන්න හැම එක්කෙනාටම මේක අවස්ථාව ලබා දෙන්නේ. ඒ නිසා තමයි මේ ප්‍රදේශවලින් ගිහින් වෛද්‍යවරු එන්ජිනේරුවරු ඔක්කොම මේ බී වුණේ. එදා තිබුණේ අද තියෙන හැම සිංහල වෙන්න පුළුවන් මුස්ලිම් වෙන්න දෙමළ වෙන්න පුළුවන් මෙතන ඉන්නවා. අන්න එහෙම දියුණු කරගෙන යන්න තියෙනවා. ඊළඟට කළු ලෑල්ලෙන් බ්ලැක් බෝඩ් එකෙන් අපි ගියා වයිට් බෝඩ් එකට. දැන් වයිට් බෝඩ් එකේ ඇවිල්ලා තියෙන කම්පියුටර් යුගයට, ස්මාර්ට් බෝඩ් එකට. ඉතින් අපි තීරණය කරා උසස් පෙළ හැම ශිෂ්‍යයෙක්ටම මේ අවස්ථාවේදී කම්පියුටර් අධ්‍යාපනයක් දෙන්න ඕනේ. ඒ නිසා කම්පියුටර් අභ්‍යන්තරයක් අපි පාසල් ඒ පන්ති වලට ලබලා දෙනවා කියලා මම කියන්න කැමතියි. මෙන්න මේකයි ලැබෙන්නේ. ඒක උගන්නන ගුරුවරුටත් අපි ලබලා දෙනවා. ඊළඟ වාරෙදි මේවත් බෙදන්න තමුන්නාන්සලාට අවස්ථාව හම් වෙනවා. ඉදිරියට යනවා. අධ්‍යාපන විශාල පිම්මක්. විෂයන් විතර නෙමෙයි අපිට කම්පියුටර් දැනුම තියෙනවා. මේ රටේ කම්පියුටර් වලට අබෑර්තු 90,000ක් තියෙන පුද්ගලිකංශය. ඒක අපි හදාගමු. පිටින් ගේන්න එපා. ඔන්න එහෙනම් අපි කම්පියුටර් යුගයට යන්න තමයි මේ ආණ්ඩුව ක්‍රියා කරලා තියෙන්නේ කියලා මම කියන්න කැමතියි. දකුණු ආසියාවේ මේ වැඩ කටයුත්ත කරන පළවෙනි රට ශ්‍රී ලංකාව කියලා මම කියන්න කැමතියි. සිංහල ඉගෙන ගන්න පුළුවන්, දෙමළ ඉගෙන ගන්න පුළුවන්, ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්, ඕනෙ භාෂාවක් ඉගෙන ගන්න පුළුවන්. අපි එතෙන්ට යමු දැන්. ඒ විතරක් නෙමෙයි. අපි දැන් ස්මාර්ට් ක්ලාස් රූම්ස් අරගෙන යනවා. අපි ස්මාර්ට් ස්කූල්ස් ආරම්භ කරලා තියෙනවා. සම්පූර්ණ පාසල් මම පළවෙනි එක කුරුණෑගල ආරම්භ කරේ. ඒවා ගෙනියන්න. ඊට පස්සේ අපිට උසස් පෙළ පන්ති වලින් පල්ලෙහාට යනවාද? අපි පළවෙනි පන්ති යනද කියලා ඊළඟ අවුරුදු 2-3 කරන අධ්‍යක්ෂීම් වලින් අපිට කියන්න පුළුවන්. ඒත් අපි අලුත් යුගයකට යන්නේ. අපිට ඕනේ ඊළඟ පරම්පරාවට අපිට වඩා හොඳ යුගයක් දෙන්න, ස්ථීර සාමයක් දෙන්න, ස්ථීර සංහිඳියාවක් දෙන්න, කම්පියුටර් යුගයට, සයිබර් යුගයට යන්න වැඩ කටයුතු කරන්න. මෙහිදී අදහස් දක්වූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා කියා සිටියේ වත්මන් රජ යටතේ උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධන කටයුතු රැසක් සිදු කර ඇති බවයි. එමෙම ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමට කටයුතු කරනු ඇති බවද ආර් සම්බන්ධන් මහතා ප්‍රකාශ කළා. இன்றைக்கு அவர்களுக்கு நியமனம் வழங்கப்பட வேண்டும் என்ற கருத்து ஏற்றுக்கொள்ளப்பட்டு நியமனங்கள் வழங்கப்படுகின்றன. வடமாநிலத்திலும் கிழக்கு மாநிலத்திலும் பல நூற்றுக்கணக்கான தொழிலாளர்கள் நியமனங்களை பெறுகின்றனர். ஒரு காலகட்டத்தில் அவர்கள் ஒரு பாரிய சேவையை ஆற்றினார்கள். விசேஷமாக யுத்தத்தின் காரணமாக வடகிழக்கில் மக்கள் குடிபெயர்ந்து